දරන්දි සිටිනේ ලෝක ළමා දිනය නිමිත්තෙන් සුවිශේෂී කාර්යයන් හැමදාම ඔබ වෙත ඉදිරිපත් කරන ලක්නි ටීවී ආයතනයේ වෙනුවෙන් හැපිලියාන සුනේත්‍රා මහදේවි පිරිවෙනේ සුජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නම කීමට අවසරයි මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ සමගින් ස්වාමින් වහන්සේ මෙවර ලෝක ළමා දිනයට අපූර්ව සත්කාරයක් සිදු කිරීමට යෝජිතව තිබුණා ඒක අපූර්වවට නිමා කළා ඒ තමයි උතුරු දකුණ යාකරන පාලමක් උතුරු දකුණ යාකරන පාලමක් හදන්න යාපනය සිද්ධස්ථාන කරගත්තු ඒ අවශ්‍ය කරන වටපිටාවත් එක්ක අරුන් සිද්ධාර්ථන් අපිත් එක්ක ඉන්නවා ඒ වගේම අපේ ස්වාමින් වහන්සේ කරපු රාජකාරිය පිළිබඳව අතර මේ උතුම් ක්‍රියාව පිළිබඳව අපි පොඩ්ඩක් වහන්සේගෙන් අහලා බලමු. ඔව් ඇත්තටම මේකේ ගෞරවයෙන් යන්න ඕනේ මට නෙමෙයි අරුන්ට අරුන් සිද්ධාර්ථ එයා යෝජනා කරලා මේ දරුවන් කොළඹට එක් කරගෙන ඇවිල්ලා ඒගොල්ලන්ට ලෝක ළමා දිනයේ වෙනුවෙන් අපේ රටේ කියන්නේ මේකේ දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වාම අපේ රට මේ ළමයින්ගේත් රට පේදුරු තුඩු ඉඳලා දෙවුන්දර තුඩු දක්වා. ඒ නිසා අපේ රටේ අගනුවර කොළඹට එක්කන් ඇවිල්ලා සතුටු වෙන්නේ සෙල්ලම් කරලා ඒ වගේම කොළඹ දැකලා ඒගොල්ලන්ගේ ජීවිතේ අලුත්ම පිබිදීමක් ඇතිකරන කටයුතු කරලා තියෙන වෙලාවක් තමයි අරුන් සිද්ධාර්ථ මේ කරලා තියෙන කාර්ය සහ දිනේ අද දවස. ඒත් එක්කම මම මේ වැඩිහිටියොත් එක්ක මන් දන්නද මෙලෙන් ඒගොල්ලන්ට කැඩිච්ච සිංහලෙන් අපි දෙගොල්ල අතර සංවාදයක් ඇති වුණා. ඒ සාකච්ඡාවේදී සමහර වැඩිහිටියෝ අවුරුදු 45 50 වෙච්ච අය පවා ඉන්නවා. කවදාවත් කොළඹට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ කොළඹ දැකලා නැති උදවියක්. ඒ හැටියට බලද්දී මේක මහා පිංකමක් අරුණ ඔයා කරලා තියෙන්නේ. අපි ඇත්තට මේ දරුවන් එක්කගෙන ඇවිල්ලා ඒගොල්ලන්ට ආහාර පාන ටිකක් දීලා ඒගොල්ලන්ට මේ විදිහට අපේ පැපිලියාන සුනේත්‍රා මහදේවි පිරිවෙන ගිහි දරුවෝ සෑහෙන ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන පිරිමි දරුවෝ අධ්‍යාපනය ලබන තැන. ඒ නිසා මේ අපේ පිරිවෙනේ මේ ක්‍රීඩාංගණය තමයි මේ තියෙන්නේ. ඇත්තට මේ ක්‍රීඩාංගණය මේ සිංහල බෞද්ධ ළමයින් විතරක් නෙමෙයි මේක ඕනෑම දරුවෙකුට අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න එන්න ඒ වගේම තමයි ළමයින්ට ඇවිල්ලා ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙන තැනක්. ඒ නිසා මම මේ දරුවන්ට ආරාධනා කළා අද මේ වොලිබෝල් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් අපි මේ අවස්ථාවේදී ඉතාමත්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අතන මේ දරුවන්ට ඔබට මේ වගේ අවස්ථාවක් නිර්මාණය කිරීම හා සම්බන්ධයි. මොකද අපි රටක් හැටියට ගත්තන් පස්සේ අද අපේ අර බොරු සංහිඳියාව කියලා එකක් තියෙනවානේ. මේ බොරු සංහිඳියාවේදී කරන්නේ අර යම් යම් ආකාරයකට තමන්ගේ ඡන්ද පොරොන්දු දීලා ඒ ඡන්ද පොරොන්දු වලට මේ මිනිස්සුත් රවට්ටලා දෙමළ මිනිස්සුත් රවට්ටලා සිංහල මිනිස්සුත් රවට්ටලා දරුණුත් රවට්ටලා කරන දේ වෙනුවට මේ අන්‍යෝන්‍ය අවබෝධය මම හිතන්නේ මේක ඉදිරියේදී ලොකු රිදීමක් බවට පත් වෙයි ඔය බෙදුම්වාදී අරමුණෙන් කටයුතු කරන ඇතැම් දේශපාලඥයන්ට. මොකද හේතුව මේගොල්ලෝ තේරුම් ගන්නවා කවුද හාමුදුරුවරු කවුද සිංහල මිනිස්සු කියන්නේ කියලා. අපේ අය තේරුම් ගන්නවා කවුද දෙමළ මිනිස්සු කියලා කියන්නේ. මේ කාටවත් ඕනේ නැහැ මේ රට බෙදාගෙන වෙන් කරගෙන ඈත් වෙලා ඉන්න. ඇත්තට මම මේ අවස්ථාවේදී යෝජනා කළා උතුරේ තියෙන පන්සල් ටිකට වෙහෙර විහාර ටිකට අවශ්‍ය වෙන්නේ දෙමළ හාමුදුරුවෝ.
ඒ දෙමළ හාමුදුරුව අපිට මේ කියන්නේ දැන්ට තියෙන විහාරස්ථාන වලට නෙමෙයි යාපනයේ නාගදීපේ පන්සලට නෙමෙයි නාග විහාරයට නෙමෙයි නමුත් ඉදිරියේදී අපිට ඕනෑ තරම් දහස් ගණනක් බෞද්ධ සිද්ධස්ථාන තියෙනවා අපේ උතුරු කෙරේ තියෙන ඒ නිසා ඒ දෙමළ වැසියෝ නම් ඉන්නේ දෙමළ බෞද්ධයෝ ඉන්න ඕන තරම් පන්සිල් දෙන්නවත් කවුරුත් නැති ඒ නිසා මම යෝජනා කරන මේ වගේ ළමයින්ගේ යම් පිරිසක් අපි හදලා ඒගොල්ලෝ පැවිදි කරලා ඒගොල්ලන්ට මේ සාසනේ බාර දෙන්න ඕනේ ප්‍රදේශ බාර දෙන්න ඕනේ එතකොට මේ අරගල ඇති වෙන්නේ නැහැ. අද බෙදුම්වාදී අරමුණු සාක්ෂාත් කරන්න අපේ දේශපාලඥයා පහුගියදා ජනාධිපති ලේකම්වරයාට මම තදින් ප්‍රකාශ කළා වෙන මොකුත් නෙමේ. ඔහු කියනවා මේ අපේ දකුණේ ආමඳුරුන්ට තියෙන මේ සිංහල මිනිස්සුන්ට නිහඬ කරගෙන ඉන්න විතරයි මේ ඒගොල්ලෝ සාමකාමී කරගෙන ඉන්න අපි කරන්න ඕන දේවල් කරන්න කියලා. දැන් වඩුන්නාගලට මොකද උනේ වඩමාන පබ්බතේ. ඒ වගේම බොහෝ තැන්වල කරන්නේ අර අන්තවාදී ද්‍රවිඩ ඇත්තටම ඒගොල්ලන්ට ආගමක් නැහැ. Hindu ආගමත් ඒගොල්ලෝ දන්නේවත් නැහැ. Hindu ආගම ඒගොල්ලන්ට ඕනෙත් නැහැ. මේ අන්තවාදී දෙමළ දේශපාලකයෝ මොකද කරන්නේ? මිනිස්සු ටිකක් අරගෙන ඇවිල්ලා බෞද්ධ විහාරස්ථානයක ශිවලිංගයක් හරි ත්‍රිශූලයක් හරි ගහලා ඒගොල්ලෝ මේවා ෆොටෝ ගහලා එහෙමත් නැත්නම් අරගලයක් හදලා ගැටුමක් හදලා ඒ ගැටුම ෆොටෝ ගහලා වීඩියෝ කරලා නිවුස් එකක් කරලා ජාත්‍යන්තරයට දීලා ඒගොල්ලෝ සල්ලි හොයා ගන්නවා. ඒ නිසා මේ විදිහට අර බොරු දේශප්‍රේමීන්ට සහ බොරු සංහිඳියාකරුවන්ට මම හිතන්නේ ඉතාමත් හොඳ උත්තරයක් බවට පත් වෙනවා මේක මේ සිංහල දරුවෝ දෙමළ දරුවෝ අතර ඒකාබද්ධතාව හදලා ඔවුන්ට උතුර දකුණ යාකරන හදවත් යාකරන මේ ගමන අපි ඉතාමත් වටිනා කාර්යයක් හැටියට අගය කරන්න කැමතියි. ඒ උතුර දකුණ යාකරන ඒ හදවත් යාකරන ඒ සුසංයෝගය ඉතාමත්ම ආකර්ෂණීය ලෙස බොහොම පරිස්සමට මේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වයක් එක්ක යම්කිසි මතවාද ගැටුම් ඔබ වහන්සේ කිව්වා වගේ කිසිදු අන්ත ගැටුමකට ඇති නොවෙන්න මේක කළමනාකරණය කිරීම පිළිබඳව අපි අරුණ සිද්ධාර්ථට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබ වහන්සේට යෝජනාවක් කරනවා. ඒ තමයි ඔබ වහන්සේ යෝජනා කරා යාපනයේ අලුත් පන්සල් වලට හරි මේ බෞද්ධ සිද්ධස්ථාන වලින් මේ දරුවෝ ටිකක් මේ මහාන කරන්න කියලා. ඔව්. ඇත්තරම මේ හොඳ යෝජනාවක්. දෙමළ භික්ෂුන් වහන්සේලා අතීතයේ ඕනතරම් ඉඳලා තියෙනවා දෙමළ භික්ෂුන් වහන්සේලා. ඒ කිය ද්‍රාවිඩ විමල භික්ෂුව වගේ හික්කඩුවේ නායක හාමුදුරුවන්ගෙත් ශිෂ්‍ය රත්නයක් ගිහිල්ලා ඉන්දියාවේ පවා ධර්ම ප්‍රචාරය කළා තියෙනවා. මේ වෙනකොට අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සම්බන්ධ කරගෙන ආන්ද්‍රා යුනිවර්සිටි එකත් එක්ක මේ වෙනකොට අපි බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරන MOU එකකට අත්සන් කළා. අපි දැන් එහෙම වැඩපිළිවෙළකුත් කරගෙන යනවා මේ බෞද්ධ අධ්‍යයනය. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ හැම දෙනාටම අයිති කෙනෙක්. බුදුදහම කියලා කියන්නේ හැමෝටම අයිති කෙනෙක්. ඒ නිසා ඒක මේ සිංහලයන්ට විතරක් අයිති කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ නිසා ඇත්තටම අපිට සිද්ධ වෙනවා අපි කළ යුතු වෙනවා අනාගතයේදී දෙමළ පිරිසවල ද්‍රවිඩ උදවියට ඒගොල්ලන්ට බුදුහාමුදුරුවෝ හඳුන්වා දෙන්න විතරක් නෙමෙයි ඒ ගම්පලාත්වල දෙමළ ළමයි මහාන කරලා ඒ හරහා ඔවුන්ගේ බවට දහමපත් කරන්න. මිහිඳුහාමුදුරුවෝ ඇවිල්ලා ඉන්දියාවෙන් හාමුදුරුවෝ ගෙනල්ලා මේ බුද්ධ ආගම තියාගෙන ගියේ නෑ. උන්වහන්සේ ලංකාවට ඇවිල්ලා රජුරවන්ට මේ රජුරෝ මිහිඳුහාමුදුරුවන්ගෙන් අහනවා ලංකාවේ ශාසනය පිහිටියද කියලා. රජුරෝ අහනවා මිහිඳුහාමුදුරුවන්ගෙන් ලංකාවේ ශාසනය පිහිටියද කියලා. ඒලාද මිහිඳුහාමුදුරුවෝ කියනවා පිහිටිය මුල්ලද ගත්තේ නෑ කිව්වා. කොහොමද ශාසනය මුල්ලද ගන්න කියලා අහනවා. ඒ වෙලාවේ මිහිඳුහාමුදුරුවෝ කියනවා ලංකාවේ අම්මෙක්ගෙන් තාත්තෙක්ගෙන් එකෙක්ගේ සිංහල අම්මෙක්ගෙන් තාත්තෙක්ගෙන් ඉපදිච්ච දරුවෙක් මහාන වෙලා උන්වහන්සේ විනය ඉගෙනගෙන උන්වහන්සේගේ මූලිකත්වයෙන් යම් අවස්ථාවක පොහේ කර්ම කරනවාද විනය කර්ම කරනවාද ඉදාට තමයි ලංකාවේ ශාසනය පිහිටන්නේ කියලා. මම කියන්නේ යානපනේ ශාසනය කවදා හරි දවසක පිහිටන්නේ කොහොමද? දෙමළ අම්මිගේ තාත්තගේ කුසින් ඉපදිච්ච දරුවෙක් මහාන වෙලා එයාගේ නායකත්වයෙන් ගෝලිය පැවිදි කරගෙන විනය කර්ම කරගෙන ඒ ශාසනය පවත්වන්න පුළුවන් වෙච්ච දවසට තමයි ඇත්තම ගත්තොත් එහෙම යාපනේ උතුරේ බුද්ධාගම නැවත නැගිටින්නේ. යල්පානමේ ඉතාමත්ම හොඳ අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ නැවත පිබිදීමක් ඒ පිබිදිච්ච දෙයට තවත් එකතු කිරීමක් කරන්න හොඳ යෝජනාවක් ස්වාමීන් වහන්සේ යෝජනා කරා. ඉතින් අපි ලබන අවුරුද්දේ අඩුම තරමේ ලබන අවුරුද්දේ ජාත්‍යන්තර ළමා දිනය වෙනකොටවත් මේ පිළිබඳව මම හිතනවා ලොකු කතිකාවතක් ඇති කරයි කියලා ඔබ වහන්සේට ඒක කරන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් අපි මේ කැඩී බිඳිච්ච ගිය හදවත් නැවත නැවත යා කරගන්න හොඳ පාලමක් වේවි. ඔබ වහන්සේට ඉතාමත්ම ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම අරුණ සිද්ධාර්ථ ඔබතුමාටත් ඒ ශක්තිය ධෛර්යය ලැබේවා මේ වැඩ කටයුතු සාර්ථක වෙන්න. බොහොමත්ම ස්තුතියි. තෙරුවන් සරණයි.